අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කලකිරීම් ප්‍රචණ්ඩත්වයට ගෙනියන දේශපාලන බලවේග ගැන මහින්දට මතක් වෙලා නවවෙනිදා ගෙවල් ගිනි තියන්න ජනතාව කුලප්පු කළ පැවිදිහා පූජක පක්ෂ ගැන ප්‍රසන්න කියන කතාව ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලා වුණ හැටි ගැන බන්දුල කියයි මිහිපිට අපායක ජීවත්වන අපේ අහිංසක මැති ඇමති මන්ත්‍රීවරුන් අවුරුදු 15කින් පඩි වැඩි වෙලත් නැහැ කළු පටි බැඳ අමර කීර්ති වෙනුවෙන් ශෝකය ඉන්දියාවේ යලිත් කොවිඩ් හිස ඔසවයි අතීතයේ අඳුර මතක නම් දැනට මුහුණු ආවරණ ගලවන්න එපා රටේ ඖෂධත් හිඟයි ඉදිරි සති කිහිපය අවදානම් විශේෂඥ වෛද්‍යවරුන් කියයි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට දින නියම වෙයි ජූනි 20 ලංකාවට IMF දෙනගාන ගිවිසුම් ගැන තාම කතා නැහැ ඉදිරි මාස කිහිපේ රට හදන්න මාධ්‍ය ආයතනවල සහය ඉල්ලන අගමැති ප්‍රථමයෙන් දේශීය පුවත් ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම නිර්දේශිත ලිපියක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බහර දී තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී දොහරය සඳහායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ එම දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත බාර දී තිබුණා. බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම නිර්දේශිත ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර් කාර්යව සම්මතින් අනතුරුව පුරප්පාඩු එම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා තෝරාපත් කර ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ධම්මික පෙරේරා ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකුද වනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා අද දිනේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එසේ පුරප්පාඩු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මෙසේ අදහස් පළ කළා. ව්‍යාපාරිකු හැටියට සිටින ධම්මික පෙරේරා මේ අවස්ථාවේදී මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම ලැබීමේදී යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ඇතිවීමේ කාරණා ගැන සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ වගේ තත්ත්වවල ඇත්තටම අපේ නීතිමය බාධාවන් තියෙන්න පුළුවන්. එවැනි නීතිමය බාධාවන් තුලින් මේ අවස්ථාවේදී ඉවත් වෙන්නේ කොහොමද? දේවාට අවශ්‍ය කරන මාර්ගෝපදේශ ඒවට වියතිරේක අවස්ථා මොනවාද ඒවයින් ඉලාස් වෙන්න අවස්ථාවක් තියෙනවද ඒවා ඉවත් කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවද කියන එක ඉක්මනින් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇති වෙනවා එහෙම නැත්නම් අපි තර්ක විතර්ක වලට භාජනය වෙලා ඒන එකත් වලක්වාලමින් ක්‍රියා කරනවා නම් බාර ගන්න කෙනෙක් ඉදිරිපත් නොවි ඒ බාර ගන්න කෙනාට වැටකඩුළු දමනවා නම් ක්‍රියාත්මක වෙන්නේ වැඩ කරන පුද්ගලයාට වැඩක් කරන්න ඉඩ නොදී කටයුතු කරන එක තමයි කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා යම් බාධාවන් තියෙනවා නම් නීතිමය වශයෙන් ඒවා කෙසේසද ඉවත් කරගන්නේ කියන එක නීතිපතිතුමා හමු වෙලා සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙනවා මොකද මේ වෙලාවේදී අපට අවශ්‍ය ඉක්මන් ප්‍රවේගකාරී අධ්‍යක්ීම් තියෙන පුද්ගලයෙකුගේ ඥාණය භාවිතා කරලා 6 මාසික කාලයකට පමණ මේ වැඩ කටයුතු කරගෙන යෑමයි නව අමාත්‍යංශ දෙකක් සඳහා බලතල සහ කාර්යයන් දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්. තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යංශයේ ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.
ඊට එම අමාත්‍යාංශ වලට අයත් කාර්යභාරයන් සහ ආයතනද ඇතුළත්. ඒ අනුව තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ යටතට පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතන ඇතුළු ආයතන 15ක්ද ඇතුළත්. මීට පෙර පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් පැවතුනේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ. එසේම කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් වෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි පෙත්සම සලකා බැලීමට ලබන හතරවනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගවිනිසුරුතුමා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ. මෙම පෙත්සම අගමිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්.ඩී.බී. දෙහිදෙනී යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එෙහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මාස 4 වනදා කැඳවන ලෙසයි. ආචාර්ය මහින් මෙන්ඩිස් ඇතුළු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් 3 දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කප්‍රාල්, ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, නීතිපතිවරයා විගණකාධිපතිවරයා අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරුන් 3 දෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ වත්මන් රජයේ මෙරට පාලන බලය අත්පත් කර ගන්නා විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව අමරිකානු ඩොලර් බිලියන 7.6කට අධික විදේශ සංචිත පැවති බවයි. එහෙත් වත්මන් රජය අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ක්‍රියාකාරකම් සහ සිය හිතවතුන්ට පිරිනමන ලද බදු සහන ඇතුළු විවිධ අදූරදර්ශී ආර්ථික ක්‍රියාපිළිවෙත් නිසා වර්තමානයේ මෙරට ආර්ථිකයේ බරපතල අර්බුදයකට ලක් වී තිබෙන බවයි පෙත්සමේ සඳහන් වන්නේ. එමෙන්ම අමරිකානු ඩොලරය රුපියල් 203ක මුදලකට පවත්වාගෙන යාමට උත්සාහ කිරීම තුළින් මෙරට ආර්ථිකයට හානිවීම පිළිබඳව හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කප්‍රාල්, ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිකල යන අයගෙන් අය කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ජුනි මාස 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ජූනි මාස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දුන්නා. එසේම ජූනි මාසය අවසන් වන විට IMF සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට තමන් බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය RSH සමරතුංග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සහභාගී වූවන් දැනුවත් කළා. පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් දියත් කරන බවයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේ. ආහාර සුරක්ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට හැකියාවක් නැති ජනගහනින් 10%කට නොමිලේ ආහාර ලබා දීමට රජයට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. එසේම ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර දෙන්නට රටවල් ඉදිරිපත්ව සිටින බව පවසු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ කිසිදු රටක් ශ්‍රී ලංකාවට නොමිලේ ඉන්ධන ලබා දෙන්නේ නැති බවත් පැවසුවා. රට ගොඩනැගීමට රජයට සහය වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දෙන දිනයක් ගැන තවමත් තීරණය කර නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලබා දෙන ණය ප්‍රමාණය ගැනත් කිසිදු තීරණයක් නැති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ගෙරි රයිස් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකෙන් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කළා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය.
දැන් හැමෝම සිස්ටම් චේන්ජ් එකක් ගැන ආයේ කතා කරනවා. සිස්ටම් චේන්ජ් කරනවා කියලා තමයි ගෝඨාභය ජනාධිපති වුනේ. සිස්ටම් එකක් තිබුණේ නැති නිසා ඇත්තටම ගෝඨාභයට චේන්ජ් කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ඊයේ බැසිල් කිව්වෙත් ඔලුගෙඩි මාරු කරලා වැඩක් නැහැ. सिस्टम में कतामाई चेंज करान्न ओने कियला मोनवा करान्नत सिस्टम एकाक तियन ने पाया ही नेद बैसिल के सामुगेनी में प्रवृत्ति साक्ष चावतुल ओहु खताकल देवालेक अपी मोनतरम अनात राठक द कियला हितुने नेद मुलिन्म मंत्री दुरेन इल्ला अस्वन बाव कियला इल्ला अस्वनात मुलु खतावम होंद सिहियन आगन हितियोत ඇත්තටමද ඉල්ලා සුනේ ආයේ එන බලාපොරොත්තුවක් නැතිවමද ගියේ කියලා හිතලා බලන්න අපට නම් තේරුනේ ඇහුනෙත් සමුගන්නේ නැහැ වෙන්වන්නේ නැහැ කෙදිනක හෝ අපගේ සිතුන් පැතුමන් ඉටුවන තුරු ගීතයයි මේ බලන්න හරි නේද කියලා මම මුලින් ඉඳලාම විශ්වාස කරපු එකක් තමයි රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒ අනුව අද ඉඳලා කිසිම රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නැහැ. දැන් ඇත්තටම බැසිල් ඊයේ තව හරි අපූර්ව දේශපාලන විග්‍රහයක් කළා. ඇරිස්ටෝටල්ට එහෙම ඇහුනොතින් ආයේ ලියපු ලේඛන බදාගෙන ගිනි තියා ගන්නවා. අපි රාජ්‍ය පාලනයට දක්ෂ නැහැ. අපි දක්ෂ දේශපාලනයටලු. मारु खताव මටත් අපේ පක්ෂයටත් වැඩි හැකියාව තියෙන්නේ දේශපාලනයේට විසක් රාජ්‍ය පාලනයෙන් නෙවෙයි කියලා දැන් අපිට පේනවා. ඉතින් ඒක අන්ද රාජ්‍ය පාලනයෙන් අපි අයින් වෙන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. අපි දේශපාලනයේට දක්ෂයි රාජ්‍ය පාලනයේට දක්ෂ නැහැ. ඒ වුණාට තව එකකට හොඳටම දක්ෂයි නේද බැසිල්. ඕගොල්ලෝ කොමිස් ගහන්න හරි දක්ෂයිනේ නේද? ඇත්තටම දේශපාලන විද්‍යාවේදී ඉතා සරලවම දේශපාලනය කියන වචනේ ගැන තියෙන නිර්වචනය කියවමුද රාජ්‍ය බලය ලබා ගැනීම මූලික අරමුණ කරගෙන කෙටි කාලීනව හෝ දිගු කාලීනව කරනු ලබන අර්ගලය. ඒක තමයි සාමාන්‍ය සරල අර්ථ නිරූපණය. නමුත් බැසිල් ගෝඨාභය මහින්ද රනිල්ට අනුව නම් නිර්වචන වෙනස්. කෙසේ හෝ රාජ්‍ය බලය ලබාගෙන රාජ්‍ය පාලනය වලපල්ලට යවලා කොමිස් ගැසීම එක් නිර්වචනයක්. අමූලික බේගල් බොරු පොරොන්දු දීලා බලය අරගෙන මහා ව්‍යාපෘති ආරම්භ කරලා ලෝකේ ණය අරගෙන රට ණය කිරීම තවත් නිර්වචනයක්. මෙවැනි අර්ථකතන රාශියක් මේ දේශපාලනඥින්ගේ ගෙවුණු අවුරුදු 30-40 දිහා බලලා අපට දෙන්න පුළුවන්. එහෙම ලියන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙම නැහැ. නමුත් ඊයේ බැසිල් කියපු තව එක කොටසක් අමතක කරන්න හොඳ නැහැ. ඇත්තටම අනිත් කතාව නම් බැසිල් කපුටු කාක්කාක් වගේ hina යන කතා. නමුත් මේ කතාව ඇතුලේ තියෙන්නෙම මේ රට අයිති රාජපක්ෂලට කියලාද? රාජපක්ෂලට තව තවත් කන්න රටක් ඉතුරු කරලාද මේ තියෙන්නේ? රාජපක්ෂලට තව තව කන්න රටක් ඉතිරි වෙලා තියෙනවද? කොහොම වුණත් බලාපොරොත්තු අපේක්ෂාව හීනය කැරකිලා ආයේ සැරයක් රාජපක්ෂ කෙනෙක්ම එන්න ඕන කියන එක නේද බැසිල්? ලංකාවේ ජනතාව තෝරපු තුන් පාරක් තේරුවේ රාජපක්ෂලා. ඒකත් අමතක කරන්න එපා. මහින්ද රාජපක්ෂ දෙපාරක් තේරුවා, ගෝඨාභය රාජපක්ෂ එක පාරක් තේරුවා. ඉතින් ඒක අන්ද ඊළඟ පාරත් සමහර විට අපි බලමු. ඉතින් ඡන්දයක් තියන්නකෝ. අපි තාමත් සූදානම් පොහට්ටුව හැටියට. ඇත්තටම ජාතික ලැයිස්තුවෙන් ආව මේ ද්විත්ව පුරවැසියත් අනිත් රාජපක්ෂලත් එකතු වෙලා මේ රට බංකොලොත් කළා කියලා දැන්වත් තීරුම් ගත යුතුයි. රටේ සංචිත තිබුණද නැද්ද කියලාවත් දන්නේ නැති බැසිල් පෝලිම් ආරම්භ වුණේ Tamanගේ අදූරදර්ශී තීන්දුව තීරණ නිසා කියලා අදවත් පිළිගන්නේ නැහැ. ඒකනේ මෙහෙම කිව්වේ, මම ඉල්ලගත්ත ණය වලින් තමයි තාම ඔය ජීවත් වෙන්නේ කියලා. මේ සංචිත කියලා එකක් තියුනේත් නැහැ. මං එනකොට ඉතින් එහෙම සංචිත තියුණා නම් මටත් කරන්න තියුණා. අද තෙල් ටික ගේන්නෙත්, පිටි ටික ගේන්නෙත්, පොර ටික ගේන්නෙත් මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ. මේ ජාතියෙම කතාවක් අගමැති රනිලුත් විදුලි සංශෝධන පනත් විවාදයේදී කිව්වා. අපිට අද හින්දන නැහැ, ගල්ලංගුරු නැහැ. කිසිම රටක් අපිට මුදල් දෙන්නේ නැහැ වට. පොර වලට ගන්න, බේත් වලට ගන්න, ආහාර වලට දෙන්න, මෙතෙන්ට දෙන්නේ නැහැ. මේකෙන් දෙන්නේ ඉන්දියාව විතරයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් වලින් තමයි අපි අරගන්නේ.
කරන්නේ දැන් අපිට දීලා තියෙන මුදල් ටික අවසාන වේගෙන එනවා අපි ආපහු ඉන්දියාවක කතා කරනවා ඉන්දියාවක කතා කරලා කියන විගහට මේක දෙන්න අපි මේ රටේ ගිහින් බ්ලැක් අවුට් එකක් ඇති කරොත් මට කියන්න එපා ඊට පස්සේ ගින් ඉන්දියාවේ මේවා ලබා ගන්න කියලා දැන් ඇත්තටම මේ දේශපාලනඥයින් ගැන ලැජ්ජ හිතෙන්නේ නැද්ද බලන්නකෝ සාටක දාගෙන ටයිකෝඩ් දාගෙන කියන කතා ඔන්න ඉන්දියාවට චීනයට ජපානයට එහෙම හ්ම් කියනවා එහෙම නෙමෙයි එහෙම කිව්වොත් මට යන්න බෑ හිඟා කන්න මට යන්න බෑ මාර දේශපාලන නායකින් ටිකක් නේද මේ අවුරුදු 30 40 පුරාම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ දැන් තේරෙනවද ඔලු ගෙඩි මාරු කරලත් වැඩක් නැහැ මාරු කරන්න සිස්ටම් එකක් ඇත්තෙත් නැහැ සිස්ටම් එකක් අලුත් ක්‍රමයක් ඒ කියන්නේ හදන්න ඕනේ ඒක තමයි කරන්න ඕනේ ඒකට හොඳම උදාහරණය විදුලි සංශෝධන පනත කිසිම විවාදයක් නැහැ මේ රට පුනර්ජනනීය විදුලි බලයට ගෙනියන්නම ඕනේ ඒකට ඔය සමහර ඉංජිනේරුවන් විරුද්ධයි අප මීට පෙර සාක්ෂි සහිතව ඒ ගැන කතා කළා සමහර ඉංජිනේරුවන් ඉර පායනවටත් බයයි හුලං හමනවටත් මාර බයයි එයාලා ආසම ගල් අඟුරු වලට බොර තෙල් වලට ඒ වගේම තමයි ඔය පායන කාලෙට හදිස්සි මිලදී ගැනීම වලටත් හරිම කැමති සූර්ය බලය හුලං බලය පේන්න බැරි ඉංජිනේරුවන් ඉන්නවා සමහරුන්ගේ පඩි ඇහුවම බය හිතෙනවා මාසික වැටුප ලක්ෂ 10 පනිනවා කමක් නැහැ ඉංජිනේරුවන්නේ කම්කරුවන් නෙවෙයිනේ නමුත් මේ විදුලි බල සංශෝධන පනත නෙමෙයිනේ දැන් මේ අයගේ විරෝධතාවයේ නෙමෙයි අපට තියෙන ප්‍රශ්නේ මේ විදුලි බල සංශෝධන පනතෙත් මජර ගතියක් තිබුණා අදානිට දෙනවද අදානිගේ අයියට දෙනවද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ ඇත්තටම විදුලි බලයේ සඳහා පුනර්ජනනීය නීති ශක්තිමත් කරන්නම ඕනේ නමුත් මේ ඊයේ සම්මත වුණ පනත එක්තරා විදිහක මජර බවක් තියෙනවා ඒ තීන්දුවේ වැරදි බවක් තියෙනවා සාමාන්‍යයෙන් ටෙන්ඩර් කැඳවන්නේ අඩුම මිලට වැඩක් කරගන්න ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ ඒ කියන්නේ රජයේ සිස්ටම් එක වෙන්න ඕනේ ඒක නේද හැබැයි එහෙමයි කියලත් විදුලි බල වැඩකට මුරුක්කු හදන කඩේ අයෙකුට අඩුම ගානට ටෙන්ඩරේ දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද මුරුක්කු හදන මිනිස්සයාට මේ මහා විදුලි බලාගාර හදන්න දීලා වැඩක් නැහැනේ නේද අඩුම මිල වගේම ශක්්‍යතාවය කරන්න පුළුවන් හැකියාව තියෙනවද කියලත් බලන්න අවශ්‍යයි විශේෂයෙන් ලොකු ව්‍යාපෘති එහෙමම තමයිනේ කරන්න ඕනේ දැන් ඊයේ ගෙනාපු සංශෝධනයට අනුව විදුලි නිෂ්පාදනයට තරංගකාරී මිල අයින් වෙනවා ඒ කියන්නේ ඉදිරියේදී සමාගම් අතර තරංග නැහැ අඩුම මිල කතා නැහැ Taman කැමති අයෙකුට ව්‍යාපෘතියට අනුමැතිය දෙන්න පුළුවන් ඒක මාර දූෂිත හොර ක්‍රමයක් නිර්මාණය කරනවා මේ 43න වගන්තිය සංශෝධනය කළේම අදානිලට දෙන්න මීට පස්සේ රටේ කිසිම වැඩකට රටේ මොනියම්ම හෝ විශාල ව්‍යාපෘතියකට මේ යෝජනාවම ආදර්ශයට අරගෙන ටෙන්ඩර් නැතුව හිතු හිතු ගානට Taman කැමති සමාගම් වලට මේ රටේ ව්‍යාපෘති දෙන්න ගියොත් අද ඉන්න තැනින් තව අඩි 10,000ක් විතර මහ ගැඹුරු අගාධයකට ඇද වැටෙනවා මේ තමයි ප්‍රතිපත්තියක් සිස්ටම් එකක් නැති නිසා රටකට වෙන්න පුළුවන් විනාශය ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් රට ගැන හිතලා ඡන්දය දෙන මිනිසුන් නෙවෙයි පක්ෂය ගැන හිතලා ඡන්දය දෙන අයයි පක්ෂය කියන්නේ රට ගැන හිතන එකක් නෙවෙයි පක්ෂ රට ගැන හිතන්නේ ඡන්ද දිනන්න ඉස්සෙල්ලා දින්නට පසුව ඒ පක්ෂ බලන්නෙම මොන හෝ මජර වැඩක් කරලා බලය පවත්වගෙන යන්න ධනය හොයාගන්න පක්ෂ හිතන්නෙම බලය ලබා ගැනීම සහ බලය පවත්වගෙන යාම පිළිබඳව විතරමයි ඒකයි මේ රටට සිස්ටම් එකක් ඕනේ මේ පාර්ලිමේන්තුවත් ඍජුව ප්‍රශ්න කරන්න පුළුවන් සියල්ලටම ඉහලින් ඇති අධිකරණයක් නීතියක් මුලින්ම හදන්න ඕනේ ඒක තමයි පළවෙනි සිස්ටම් චේන්ජ් එක විය යුත්තේ මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්
සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරය අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයට බරපතල තත්වයක් නැත්නම් මූල්‍යමය වශයෙන් බරපතල බරක් බවට පත් වී තිබෙනවා. කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සමග සම්බන්ධ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අපේ රටේ ජාතික ආර්ථිකයට සිදු කරන බලපෑම සම්බන්ධව මැදිහත් වෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් වාර්තාව ඉදිරිපත් කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ මේ කුරුර ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදී නව සමාජයක් යැයි කියාගන්න වෙස්මුණු කාර්යයන් විසින් කළ බව දැන් මුළු රටත් ලොවත් දන්න. මේයි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශාන්කියන් රාජපුත්‍රයන් රාසමාණික්ක මැතිතුමා කියන එක. ජනමතය පාවා දිසා තමයි ඒගොල්ලන්ට උනේ කියන එක මතක තබා ගන්න. කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රියෙක් එහෙම කතා කරන්නේ? මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කනගාටුව ප්‍රකාශ කළා මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කළා අදාළ කොමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. ජනතාව තුල තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතුවලා තියෙනවා. අමරකීර්ති අතුකෝරහල මන්ත්‍රීතුමාගේ ඝාතනයේ සිද්ධ වෙන්නේ එඹදු මිහිවීම තිබුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නවත් හිතෙන්නේ නැහැ. මිනිසුන්ව කුලප්පු කරන්න, ගෙවල් ගිනි තියන්න නායකත්වය දුන්න ගම්මට්ටමේ ඉන්න ස්වාමින් වහන්සේලා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. කිනිතිප්පේ හාමුදුරු කෙනෙක්. සමහර කතෝලික පූජකවරු කල්ලුන් උන්නාන්සලා මේවා පරීක්ෂණ කරන්න ඕනේ. පල්ලිවල ගාන්ටාර ගහලා මිනිසුන්ව ගෙනල්ලා මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ගහන්න පූජකවරු කටයුතු කරා. රට ගැන කතා කරනවා අනික හැම බම්බුවම කතා කරනවා. මේක කිව්වම හෙට හාමුදුරුට මනි. මගේ පාංශු කුල්තේ දෙන්නේ නැහැ කියයි. මට කමක් නැහැ. රාවණා රජුරන්ගේ කාලේ හනුමන් මේරට සම්පූර්ණව ගිනි තිබ්බා. ඒ වගේ මේ සිද්ධිය පිටිපස්සේ මේරට ගිනි තිබ්බ කෙනෙක් කවුද කියන එකත් මම හිතා අද සැකයෙන් තොර ආර්ථික ප්‍රශ්න මන්ත්‍රියවරු මෙච්චර කනවද කියලා ලක්ෂ 50කවත් මන්ත්‍රීවරු කැම කන්නේ නැහැ. ඒ ඇත්ත පැහැදිලි කරන එක කියන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 15කින් වැටුප් වැඩි කරලා නැහැ. මේවා රටේ ජනතාව දැනගන්න ඕන. අපිට දෙන ඉන්ධන ඩීසල් ලීටරයකට රුපියල් 104යි ගෙවන්නේ. වැඩි කරන්න එපා අපි මේ ඉල්ලනවා නෙමෙයි. මාධ්‍ය වලට ගියහම මිහිපිට අපාය දකින්න බුලන්. හැබැයි ගම්වල ජනගත කරලා තියෙන්නේ මොකද්ද? මන්ත්‍රීවරුන්ට විශාල මාලිගා දීලා කියලා. එදා මූල අසාරු මන්ත්‍රීනේ අතුකෝරල මන්ත්‍රීතුමා මැරුණ මහපාරේ. හැබැයි ගෙවල් 76කට ගිනි තිබ්බා. මන්ත්‍රීවරු 76 දෙනා ගෙවල් වල හිටියා නම් මොකද වෙන්නේ? එහෙනම් මන්ත්‍රීවරු 77කගේ ශෝක ප්‍රකාශ අද කරන්න සිද්ධ වෙනවා. නාත්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බතානම් විවරම් පවිච්ච නවීජ්ජතිසෝ జగතිප්පදේශෝ යට්ටත්තුජෝ මුජ්ජය පාපකම්මයි කියන්නේ යම් පවක් කරලා සමුද්‍ර මැද්දේ හිටියත් පර්වත කුවරක හිටියත් ආකාශ හිටියත් පොළවේ හිටියත් ඒක නීතියෙන් ගැලවුණත් කර්මෙන් ගැලවෙන්න බෑ කියලා. එහෙනම් මේකට ඍජුව සහ වක්කව සම්බන්ධ වෙන සිල් දනාගෙම පෞල් හැඳි ගෑවිලා යන අසුභා ධර්මයට අනුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් බැහැර කරන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. දැන් අපි පළවෙනියෙන්ම කියන්න කැමති අපි මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ අද ප්‍රකාශයනුත් අපි දකින්නේ ආගම්වාදය ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාමාර්ගය. දැන් ඒකෙන් මිදෙන්නට තාමත් දේශපාලන නායකයන්ට බැරි වෙලා තියෙනවා. දැන් අප්‍රේල් 9 වෙනිදා ප්‍රචණ්ඩත්වය ඇරඹුණේ කොහෙන්ද? ඒක ආරම්භ වෙන්නේ ගාලු මෝදර පිටියේ සාමකාමී අරගලයට පහර දීමෙන්. ඒ පහර දීම සිද්ධ වෙන්නේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ මේ රජයේ අනුගාමිකයන් පිරිසක් අතරින්. මේ සිද්ධිය සිදුවෙන්නට පෙර රටේ ඉන්න බුද්ධිංශය දැනගෙන හිටියේ නැද්ද මේ විදිහේ දෙයක් සිදුවෙන්නට යනවා කියලා? බුද්ධිංශ වාර්තා කළේ නැද්ද අදාළ බඩදහරින්ට මේ විදිහේ මහා ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවෙන්නට පුළුවන්කම තියෙනවා කියලා? එතකොට එහෙම වාර්තා කළා නම් පොලිස්පතිතුමා ඇතුළු ප්‍රධාන පොලිස් නිලධාරීන් මේ ගැන දැනගෙන සිටියේ නැද්ද? ඕල්පේස් පිටියේ හිටපු තරුණයන්ට පහර දීම වළක්වා ගන්න හොඳ හැටි කාල වේලාව තිබුණා. නමුත් ඒක වළක්වා නොගත්තේ ඇයි? ඒ වළක්වා නොගැනීම පිටුපස ඉන්නේ කවුද? එතකොට මේ විනාශකාරී ක්‍රියාවල ආරම්භයේ තියෙන්නේ අන්න එතන. සාධාරණව විනිවිද භාවයෙන් යුතුව මේ
පරීක්ෂණ සිදු කරන්නේ නැතුව අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවා ඒක තවත් කෙනෙක්ගේ පිට අපේ පිට දාන්න උත්සාහ කරනවා මේක ඊටාම බියගුළු ක්‍රියාවක් මේ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය අපි මේ රටින් අතුගා දමන්නටම ඕනේ. ඔහු බුද්ධිමත්ව කතා කරන්න ඕනේ නේනේ. ඉතින් බුද්ධිය තියෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඔහු අමාත්‍යවරයෙක් හැටියට ඉන්නවා නම් උත්තරීතර ආයතනයක් ඇතුලේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අනිත් එක ඔහු නියෝජනය කරන්නේ ජනතාව. ඒකට මම දන්නේ නැහැ මම හිතන්නේ නැහැ. ඔහු එතනට පත් කරලා යවපු ජනතාවවත් මේ 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 විදිහේ හැසිරීම අනුමත කරනවා කියලා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු වෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.